Guru FM. Wadirul. Puta, ato ni bliar. Unna pita tapaki huluan negata. Itim padang kulla hamarai. Puta, ato ni bliar. Mula karadri ada tahti me. Lama yang padang kainna kota. Tamanggi ma tahta bada karna gira gian ni tahti. Engine driver tamanggi lona kochi etama. Bila tina wagi veda ni tahta. Dan reta makali mata kia pang ato ni bliar pute. Tahta. මේ නිවාඩු කාලේ මොකද්ද ඔය හැටි බොට පාඩම් කරන්න තියෙන පොත කියලා මේක බුක් එක ඔව් මොකද්ද බුක් එක බුක් බුක් මේක තාත්තලට තේරෙන්නේ මේක බුක් බුක් කරි දෙබුක් කරි දැන් මට අහවල් බුක්ද කියලා ගියාංකෝ මේක තාත්තා Facebook හා Facebook අරියට හරිනේ මම හිතුවා tamun ඉබ්බ කටුව අස්සට රිංගලා ඉන්නවා වගේ කාමරයේ අස්සට වැදිලා ඉන්නකොට මොකක් හරි පැණි ගාපු පොතක් උලා කනවා ඇති කියලා මට කියපන් ඇටෝනි බ්ලෙයාර් පුතේ Facebook පාඩම් කොල්ලා පාස් කරපු විභාගයක් ගැන තාත්තා දන්නේ නැහැ තාත්තා මේකෙන් කෙල්ල කොල්ල මොන තරම් chat කරනවද කියන තාත්තා දන්නේ නැහැ මම මේ දැනුත් එක්කෙනෙක් එක්ක Skype එකේ chat කර කර ඉදි ආව් ඔලා I think කිසි වැඩක් පලන්න නොකර ඕක එල්ලිලා රෑ දවල් නැතුව chat කර කර ඉඳලා වෙලාවට නැගිටලා එනවා අම්මයි තාත්තයි අමාරුවෙන් අම්මලා තියෙන දේ බැට් කරන්න නම් chat කර කර ඉඳලා තාත්තා මේ ඈ ඔය තාත්තලා කාලි වගේ නිමේ තාත්තා දැන් මොකද්ද දැන් කිල්ල කුල්ලු ඉගලන් අදහස් වමාරු කරගන්නේ පාඩම් කරන්නේ තොරතුරු රෙස් කරගන්නේ ගණන් හදන්නේ සේරම Facebook එකෙන් අනිගයි තාත්තා ආව් ආව් ගාන නම් හැදිලා තියෙනවා මට මාසේ අන්තිමට ලයිට් බිලයි ටෙලිෆෝන් බිලයි රත්තරන් ටිකට අනේ මේ තාත්තා ඈ විශ්වකෝෂයක් වගේ තියෙන Facebook එකට විතරක් තාත්තා නිකන් කෝචක් දාන්නේ පා තාත්තා මහා ප්‍රාජෙක්ටිකෝ හායි මේ ඔය මහලොකු විශ්වකෝෂෙන් Facebook එකේ chat කළා මට දැන් කියපන් වාර්ෂික පොලිය 104.5 බැගින් රුපියල් 47000ක් පොලියට ගත්ත කෙනෙක් මාස 3කදී ගණදෙනුව පියවන්නේ නම් ඔහු ගෙවන මුදල කොපමණද කියලා හා දැන් අහලා කියපන් ඉන්නකොට අත මං try කරලා බලන්නේ හෑ මලා හෑ ඒක ඇහිලාද කොහෙද Skype එකේ chat කර කර හිටපු එක chat off කරලා යන්න ගියේ තාත්තා නැද මම හිතුවා chat කර කර හිටපු එක අමාරුයි කියලා නෑ නෑ ඒක නෙමෙයි තාත්තා යාගෙන උංගල්ලගේ සල්ලි ඉවර වෙලා ඉන්ටර්නෙට් කට් ඔෆ් වුණා ඒකයි උනේ උංගල්ලගේ සල්ලි වුණාද නැත්තම් මගේ වීජගණිත ප්‍රශ්නේ ඇහිච්ච ගමන් උංගල්ලක නිකන් මොංගල් වුණාද නෑ පුතා ඇටෝනි බ්ලෙයා අයියෝ තාත්තේ තාත්තල ඔය මට දාපු නම නිසා ඉස්කෝලේ යන්න බෑ තාත්තේ කොල්ල මට කොලොප්පන් කරනවා තාත්තා සුද්දෙත් කියලා අහනවා බලන්නකෝ අනේ මේ ඉස්කෝලේ කොල්ල දන්න කැකිරි ගෙඩිය ඔබ දැනගනින් මගේ පුතේ ටෝනි බ්ලෙයාර් කියලා කියන්නේ එංගලන්තේ ලොකු මිනිහෙක් ඒ නමට ආලප් එකක් දාලායි මම උඹට ඇටෝනි බ්ලෙයාර් කොලේ තේරුණා ඔබ හරිනම් ටෝනි බ්ලෙයාර්ටත් ඉහලින් යන්න ඕනේ නමේ හැටියට එහෙම ගන්න පිටොල මම දැම්මේ ඔය මොනවද කරන්නේ Facebook කොටකොට අයියෝ අහේතු කාලේන කජ්ජේන පුහුලන් කියවලු තාත්තා තාත්තා දන්නේ නැහැ මේ Facebook එකේ ආතලික මේක හරියට හිතට වැදුනොත් කොහොමද දන්නවද තාත්තා මොකුත් නැහැ ඉතින් මත්තෙන જાතියක් ගන්න පුරුදුනා වගේ තියෙයි අනේ තාත්තේ මේ ඈ මේ තාත්තේ මොකද මොකෝ කියන්නේ තාත්තා දැන් නිකන් ඉන්න වෙලාවට ඇන්ටිලත් එක්ක chat කර කර ඉන්න ඇරලා දෙන්නද Facebook account එක ඈ මොකක් Facebook account එක Facebook account එක ඕ Facebook account ඕනේ නැහැ පුතේ පුළුවන් නම් මට Passbook account එක කරලා දියන් කොහේ හරි බැංකුවක සල්ලි ගන්න විතරක් දාන නැතක් කවන්නේ ඔය පේනවනේ ඉතින් ජීවිතේට හරියයිද ඉතින් දරුවන්ට අනේ අම්මෝ තාත්තා where are you ඔය එන්නේ තතක් ගලවන්න තාත්තා මට ඉතින් swimming pant යන්නේ කොච්චර පන්දහක් කොනේ swimming pant යනකොට 5000ක් පන්දහක් 5000 නෝනේ තාත්තා ඕකේ දැන් ඔය දෙකෙන් කොයි එකද ගන්න අඩු එක තාත්තා මේ කාර්යගතය කරන්නේ බයි තාත්තා ඈ මට ඊට 5000ක් කොනේ ඕනේ 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 මයි දැන් උඹට 5000ක් ඕන කොල්ල තියෙන්නේ හෙට swimming pant ගිහිල්ලා ඈ කිමිදුන් කට්ටලයක් බැඳගෙන උතුරු අට්ලන්ටික් සාගරයේ swimming පීනන්න යනවාද ඒක ඈ තාත්තා තමයි තුඹලා බාප්පේ මම තාත්තා මට 5000ක් දෙනවද යකොඩු මේක පූර්වේ ණයකාරයෝ වගේනේ මොකටද 5000ක් ඒක දෙන්න කියන්න බෑ කොහොමයි මගේ හිත කියනවා හිත swimming යද්දි 5000ක්වත් පර්සෙක දාගෙන ගියොත් හොඳයි කියලා එච්චරමද කියන්න පුළුවා මේ කෙල්ලේ ඇනකොන්ඩා ලීසා තමුන් හිතනවාද මේ තාත්තා වැඩ කරන්නේ සල්ලි අච්චු ගන්න ටංගනේ කියලා මම වැඩ කරන්නේ මේ අහිංසක අච්චු කන්තෝරුවක මොකද්ද තාත්තා
යටිමඩි ගැහිලි ආ යටිමඩි ගැහිලි ඕන්නේ උදේ ඊට ගැන්ද වෙනකන් තියෙන අච්චු ගැහිලි තමයි ඒකේ තාත්තා ඈ ඔය අච්චු ගැහිලි කාටද තාත්තා හරිගියේ ඔව් හරියන්නේ නැහැ තමයි හරියනවා නම් උඹලා වගේ කාබාසිනියාකාර දරුවෝ උපදියේ තාත්තේ ආ අක්කට 5000ක් දෙනවා නම් මට 10000ක් ඕනේ නයි මොකද අක්කා පීරන්න යන අතරේ උඹ ඉගිල්ලෙන්න යන්නද ඈ කාබාසිනියාකාර දරුවෝ ආ අපි කාබාසිනිය දරුවෝද මොකද්ද තාත්තා රටේ මිනිස්සු නම් කියන්නේ අපි සීදේවි දරුවෝ කියලා සීදේවි සීදේවි නෙමෙයි සේදේවි උඹලා වගේ දරුවෝ ඉන්නකොට තාත්තලගේ සාක්කු සේදේවි සේදේවි මොකද්ද තාත්තේ මොකද්ද දරුවෙක් ස්විමින් ක්ලාස් යන රුපියල් 5000ක් කිලෝම වෙතරම් බාල්දු කරන්නේ මම අන්නේ ඇනකොන්ඩා ලීසෝ මොකටද 5000 ඈ ස්විමින් පීනන එක තටාකේ ඒ කෙරෝල ඉඳන් මේ කෙරෝලට පීනනවා මිසක් ආ මැදදි මොකද වතුරේ පායි පායි මල හීට්ටු දානවා කට්ටියත් එක්කලා ඈ අනේ තාත්තේ ඈ මගේ ස්විමින් ක්ලාස් එකේ ඉන්න ඔක්කොම ළමයි හයි ක්ලාස් ෆැමිලි වල ළමයි ඉතින් එයාලා හිටියකම සල්ලි දාලා හින පාටි දානවා පාටි ඔව් ඔන්නේ එක්කෙනෙක් කිව්වොත් හිට 5000 දාලා පාටියක් දාමු කියලා කවුරුත් නැහැ කියන්නේ 5000 කියනවා එහෙමයි එතන සිටුේෂන් එක. එහෙමද? ඔව්. හරි. එහෙමනම් පුතේ, ඔය ළමයා හෙට ස්විමින් පන්ති ගියාම කියන්න ඕනේ කට ඇරලා, ඔය 5000 දාලා දාන හිඟන පාටි වැඩක් නැහැ. හෙට ලක්ෂ දාලා පාටියක් දාමු කියලා. හරිද? මොකද අම්මේ ලක්ෂ. ආව් ආව් ආව්. ඕකේ වගේ නෙමෙයි තාත්තා. තාත්තමට ලක්ෂයක් දෙනවද? හරි හරිම ලක්ෂයක් දෙනවා. මොකද උඹ ඒක කිව්වම කට නිකන් ගල් රෝලට අහුච්ච ටින්ගිරි ටින් එක වගේ ඇදුණේ. හරි. මම ඔන්න කියනවා. හරි ලස්සෙ දෙනවා මම තාත්තේ තාත්තේ ඇත්තටම තාත්තට අංශභාගය හැදීගෙන එනවද අක්කට පාටි දාන්න ලක්ෂ ලක්ෂ දෙන්න හදන්නේ බ කටහගෙන Facebook කොටහන් අපේ තාත්තට ඒ පාර නම් මලම පැනලා වගේ මේ අතෝනි මෙයා තාත්තා දැන් tamun ඔය අටමංගල්ලේ අතගගා ඉඳලා මොනවද ලොකු නාම කරන්න හිතාගෙන ඉන්නේ Facebook කඩයක් දාන්නද නේ තාත්තේ මං ලොකු නාම දොස්තර කෙනෙක් වෙනවා ඇවුන්නේ මං ලොකු නාම දොස්තර කෙනෙක් වෙනවා මේ තීසරේනේ Facebook කොට කොට ඉඳලා දොස්තර කෙනෙක් වෙන්න Facebook කොටලා දොස්තර කෙනෙක් වෙන්න පුළුවන් නම් මෙලහකට ඕලෙවල් කරන වයසේ කොල්ල ඔක්කොම දොස්තරලා වෙලා එනවා තාත්තා කියන මට දොස්තර කෙනෙක් කියන්නේ බැරිද දොස්තර කෙනෙක් කෙසේ වෙතත් නිකන් කකා බිබී කම්පියුටරේ ඉස්සරහා පිට වාඩි වෙලා වරු ගණන් ඉඳලා tamun ලෙඩෙක් නම් අය රත්තරන් ටිකට දොස්තරලට හුදන්න පුළුවන් විදියට පුතා ඇටෝනි බ්ලයර් පුතා ඇටෝනි බ්ලයර් තාත්තා මොකද ඉස්කෝලේ යන්නේ නැද්ද ඇයි තාත්තේ අද අපි ඉස්කෝලේ සර්ලා ටීචර්ස්ලා ට්‍රිප් එකක් යනවනේ හිත අපිට නිවාඩු ගන්න කිව්වා ඒකත් එහෙමද ආ අන්න උඹලේ අක්කත් එනවා ගියපයින් මා දාපහු ඇරිලා මොකෝ කළේ අද පීනන්න ගියපයින් ආපහු ඇරිලා එන්නේ අර ලස්සෙ ගෙනියන්න දෙන්නේ තාත්තා ආ ඊයේ මගේ තාත්තේ කිව්ව විදියට ස්විමින් ක්ලාස් එකේදී ඔක්කොටම මම කිව්වා අපි ලක්ෂ ලක්ෂ දාලා පාටියක් දාමු කියලා ආ ඒ බාර එතකොට ඔක්කොම මූණෙන් මූණ බලාගත්තා අද උදේ ස්විමින් ක්ලාස් ගිහින් බලනකොට ඔව් අපේ පන්ති මං විතරයි එක්කෙනෙක්වත් ඇවිත් නෑ තාත්තා අන්න දැක්කද කොහෙන් අර කියන හයි ක්ලාස් ඕකට තමයි කියන්නේ පුතේ විස නසන්න ඕනේ විසෙම්මයි කියලා උඹ හෙට ඉඳලා අර කුමුරු කෑල්ල ගාව දින ඇලේ පිනා ඇද්ද බලන්නකො තාත්තා බ Facebook කොටහන් කොල්ලෝ හරි හරි නෑ පොඩ මෙහෙන්නකෝ මේ මුන්නේ මේ ගමේ කෙනෙක්ද ඒකනම් ඉතින් අපේ පවුලගෙන් තමයි අහන්න ඕනේ ඔව් ඔව් අපේ පවුල කියනවා නම් මම මේ ගමේ කියලා මට කමන්නේ ආ එයා කියනවා නම් මම කට්ට පරිච්ඡාන්න එහෙම නැත්නම් ඔඩ්ඩි සුඩාන් පැත්තේ කියලා ඒත් ඉතින් මට කමක් නෑ එයා ඒක නැත්නම් හරියට හරිනි මදයි ගමේ මිනිහෙක්ගෙන් යමක් අහලා දැනගන්න හැදුවා මෑ අපෝහාමි මේ ඈ මගේ වාහනේ ඩිකිය ඕන જાතියක යතුරු අඬු තියෙනවා තේරුණාද මොකක් හරි යතුරක් ඕන නම් කියන්න මන් දෙන්න ඒ මොකටේ මහත්තයා අඬු යතුරු නෑ මොකක්
මොකක් හරි නත්ලුස් ගතියක් තියෙනවා වගේ මට පෙනුණා. ඒකයි මං එහෙම ඇහුවේ. මොන හරි ගැටලුවක් තියෙනවා නම් මගෙන් යතුරක් අරගෙන තද කරගන්න. ආ නට් එකක් තද කරගන්න නේද? ඕ මහත්තයෝ මොකක් නොදන්න ගමකට ඇවිල්ලා වැඩ වරද්ද ගන්න විතරක් එපා. මහත්තයෝ ආ මහත්තයාගේ වාහනේ අමතර රෝද එතෙන් තියෙන නැත්තේ එකයිද නේද? ඔව් එතෙන්ක සාමාන්‍ය දෙයක්නේ. කොහොමද සාමාන්‍ය රෝද දෙකේම උලම් බැස්සොත් එකපාර? ආ නෑ නෑ මං නට්ලුස් කතාව විල්ලාස් කරගන්නකො ඉවරයිනේ කතාව. හරිනේ. ඕ ඒක හොඳයි. ඒක හොඳයි. ඔව් නැත්තම් මහත්තයාගේ ඔය කාර්තඩිය අර පල්ලමේ බෝක් වලට පෙරළුණාට පස්සේ දැනුම් තේරුම් ඇති කෙනෙක් ආවොත් බල්ලා කියයි මේ රෝද හතරෙම නට්ලුස් වෙලා තිබිලානේ කියලා. මේ ගම්වල ඉන්න තරමක් ඉන්නේ මහ සට කපට මිනිස්සු. මුන්ව තම්බන්න අපි ගාව තියෙන ලුණු ගොරක මදි. මේ දැන් මහත්තයා මොකටද ආවේ? ආ මේකයි මුන් නෑ මේ මට ඕන කරලා තියෙනවා මෙන්න මේ නම තියෙන ගෑනු කෙනා හොයාගන්න. ගෑනු කෙනා? ඔව්. ආ මොකද්ද නම? එයාගේ නම මට දීලා තිබ්බේ අයිපියෝලා කියලා. අයිපියෝලා? අයිපියෝලා නෑ. හරි මන් දන්නවා. ඔය කියන්නේ අස්පියෝලානේ. නෑ නෑ අස්පියෝලා නෙමෙයි අයිපියෝලා. අයි අයි අයිපියෝලා. හරි මහත්තයා ඉතින් ඉංග්‍රීසියෙන් අයි කියලා කියන්නේ ඇස් වලටනේ. ඈ ඉතින් අයිපියෝලා කිව්වත් එකයි අස්පියෝලා කිව්වත් එකයි. හම්ම දැන් බලනකොට නට්ලුස් නැතිනේ අපේනේ. මේ මහත්තයෝ. ඔව්. දැන් මොකටද මහත්තයෝ ඔය ස්පියෝලා හොයන්නේ? ආ මෙහෙමයි. ඔය පියෝලා කියන ගෑනු කෙනා බොහොම ඉස්සර මගෙත් එක්ක පොඩි ප්‍රේම සම්බන්ධයක් තිබුණා. තේරුණාද? හරි 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 මට තේරුණා මට තේරුණා. මේ දැන් මහත්තයාගේ වයසත් ටිකක් දෙගොඩ හරි යාවේ පහු වෙලානේ නේද? නිකන් ඉන්නකොට පරණ ප්‍රේම වෘතාන්ත මතක් වෙන නැති නේද? ඈ නැතුව ශරීර පොඩ්ඩක් බකල් ගැහුවට මම තාම හිතන්නේ මම ඕ ලෙවල් කරන වයස කියලා. හරි හරි ඒ කියන්නේ මහත්තයා ඕ ලෙවල් කරන කාලේ කොරලා දිනේ ලව්. මහත්තයෝ දැන් එතකොට ඕ ලෙවල් කොලේව නැද්ද? ඕ ලෙවලුත් කළා ඉතින් වැඩක් උන්නේ නැනේ. ඊට වැඩි අර ලව් එක දරුණුවට ගියානේ නේද? එයා ගියා 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 ලව් එක නැගලා ගියා. ඔව් ඕ ලෙවල් හැදි ගෑවිලා ගියා. ආ ඊට පස්සේ ඕ ලෙවල් ලෙල්ල හුටන් බව තේරුණාම කෙල්ල හිමීට ලූටලා ගියා. හරියටම හරි හරියටම හරි හැබැයිටම මුන්නේ නැහැ කොහමද ඕක හරියටම දැනගත්තේ? අනේ ඔය ඔක්කොම ලෙවල් පාස් කරපු මිනිහනි මහත්තයෝ මමත් ඇවිල්ලා. අම්මපා දැන් ඔහෙත් ඕ ලෙවල් කළාද ඒ කාලේ? නෑ නෑ මම ඒ කාලේ ඔය වයසේදී කලේ බාසුන් නැහැ කෙනෙකුට සිමෙන්ති දාන්න පොළොව ලෙවල් කළා. දැන් බාසුන් නැහැලට අත්උදව් දෙදී හිටියනම් ඔයට මං හිතන්නේ අපි වගේ ලව් කරන්න ලැබෙන්නේ නැති කියලා. මොකද කියන්නේ ඒක නේ? මෙහා මොකෝ නැත්තේ? අපි ඒ කාලේ ගෙවල් හදන්න ගියාම මහත්තයෝ බාසුන් නැහැලත් එක්ක ගෙවල් වල පැංගිරි වයසේ ගෑනු ළමෙක් ඉන්නවනම් සිමෙන්ති කොටේ තනි පාරට අනනවා. ආ මේ කෙල්ලට පේන්නේ. නෑ නෑ කෙල්ලගේ අම්මලට පේන්නේ. අම්මලට පේන්නේ. ඔව්. ඒ මොකද? එතකොට තමයි අම්මලගේ බය ඇරෙන්නේ මේකට දීගයක් දුන්නට පව් නෑ මේක කන්න අඳින්න දෙයි දෙයනේ කියලා අම්මලා හිතනවනේ. හරි 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 දැන් එහෙම හිතලා එවනෝ ඔයලා ඉස්සරහට තේකේම හදලා දීලා දියන්දුවේ ගිහිල්ලා බාස් අයියට එහෙම ළමයි ෆෝන් කරලා එවනවා ඇති නේද? මොන? හුඟක් වෙලාවට අම්මලා එවන්නේ දී ගන්න බැරි පුංචි අම්මලව තමයි. ඕ තේක හතර දීලා ගිහින් දීම් බාස් මල්ලිට කියනවා. ඇත්තද? හරි හරි එහෙම වැඩක් නෑ. මේ උනේ මට කියනවාකෝ අර අයිපියෝලා කියන ගෑනු ළමයා කොහෙද ඉන්නේ කියලා. ගෑනු ළමයා? ඔව් 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 හලෝ. ඒ ගෑනු ළමයා වගේ හිටියේ මහත්තයා දැන්ට අවුරුදු 20කට විතර එහා පැත්තේනේ. දැන් කොහෙද ගෑනු ළමයා? නෑ නෑ ඉතින් මං අර පරණ මතකෙට එහෙම කිව්වේ. ආ මුන්නේ විශ්වාස කරන්න ඒ කාලේ. ඔය අයිපියෝලාගේ නහයේ තිබ්බ කොහොමද දන්නවද? තන්නේ කර රෝස පොහට්ටුව වගේ. නෑ ඔව් හලෝ. ඒ කාලේ රෝස පොහට්ටුව වගේ තිබ්බ නහේ දැන් තියෙනවා මහත්තයා වඳ පීදිච්ච පූ ආලු ගහක ඉඩෝරේට දොට්ට පැන්න කෙහෙල් මුවේ වගේ. ඔය කිව්වන හයේ. ඈ එහෙමද? ආයිසේ. මේ එතකොට මුන්නේ ඒ කාලේ තිබ්බ එයාගේ අර තරුකට වගේ දිලිසෙන ඇස් දෙක. ඒකනම් ඒ කාන්තිය තාම ඇති ඒ විදිහට නේ. ආ තරුකට ඇස්. ඔව් ඔව්. තරුකට මන් දන්නේ දැන් තියෙනවා අවුරුදු කාලයට ගහන කැට තියෙන්නේ. අන්න ඒ වගේ බොරපාත වෙලා කාන්තිය වෙනුවට කේන්තිය ඇවිල්ලා තියෙන්නේ. ආයිසේ ඒකත් එහෙමද? ඔව් ඔව් ඔව්. මේ එතකොට අර දේ දුන්න වගේ තිබ්බ ඇහි බැඹ. ආ ඒක තියෙනවා මහත්තයෝ අරියාදුවට කපපු අගලේ බැමි දෙක වගේ. හැබැයි ඒක දේදුණු වගේ නෙමෙයි. නිකන් හේදුණු වගේ. එහෙමද? ෂා 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 ෂා. මේ මුන්නේ එතකොට එයාගේ වාත්තු කල වගේ තිබ්බ කට පොඩ්ඩ කොහොමද? ආ වාත්තු කට. වාත්තු කට. ඔය දැන් තියෙන බෝකු කට වගේ. ආයිස්. ඔව් හැබැයි ඒක දෙයක්. ඔව්. ඉස්සර වගේ අර එයාට නිතර
වද දෙන අර පණුව කාපු දත් ටික ඒ ටික ඔක්කොම ෆිල් කළා නෑ නෑ ආ තේරම ගලවලා මොකක් තේරම ගලවලා ආ දැන් තියෙනවා කට නිකන් අත්තරපු ගල් ගුහාව වගේ ඔන්නම් ඒක ඇතුලේ වත් වල බලක් දාන්න පුළුවන් එහෙමද අයියෝ ඈ නෑ නෑ මුන්නේ මට කියන්න මං අන්තිම වතාවට පියෝලව දකින්නකට තිබ්බේ රූප සෝභාව දැන් නැත්තටම නැති වෙලාද ඔය කියන විදියට රූප සෝභාව ඕ රූප සෝභාව කියන එක මහත්තෝ එස්පයර් වෙනවනේ ඈ ඕ හරි හරි අඩු ගානේ අර හීනි සොසේජස් කරල් වගේ මට සිලුටුවට තිබ්බ යාගේ අතේ ඇඟිලි ටිකවත් නැද්ද ඒ විදියට ඔය කියන සොසේජස් කරල් වගේ ඇඟිලි ටික දැන් තියෙනව මහත්තයෝ නියං කාලේ වනාත විල්ලුව පැත්තේ හැදිච්ච මුරුංග කරල් කෑලි කැපුවා වගේ ඕන්නෑ හා මෙහෙමයි මුන්නේ මේ මෙහෙම පැත්තක් තියෙනව දැන් ඔතන හරිද මොකද්ද පැත්ත දැන් ඔය අවුරුදු 20කට ඉතින් ආ පොඩි ඇහැට නොපෙනෙන පොඩි පොඩි චූටි වෙනස්කම් වෙලා ඇති ඒක ඉතින් ස්වභාවිකයි කියලා අපි හිතමුකෝ නමුත් අර මෙව්ව බීම බෝතලේ වගේ තිබ්බ හැඩට තිබිච්ච ඇඟ නම් ඇති තාම ඒ විදිහට හරිද තියෙනවා තියෙනවා ආ ඒකනේ ඒ ඇඟම තියෙනවා අන්න වෙනසකට කියලා තියෙන්නේ ඉතින් එදා බීම බෝතලේ අද බීම පුරවපු පීප්පේ වගේ එච්චරයි මේක මහ පුදුම වැඩක් නෙමුන්නේ ඈ දැන් මේ අවුරුදු 20ට ඔය තරම් ජරා ජීර්ණ වෙනවද මේ මනුස්ස ශරීරේ ඇයි මහත්තයෝ ඔය පෞගිය 20 අවුරුද්දට ඔය පියෝලා කියන ගෑනු කෙනාට දරුවම හත් දෙනයි කසාදම 3යි ඉතින් ඔය ගානට ඉන්නවා මදිද මං අහන්නේ ඈ හරිනම් ඉන්නෝනේ කනත්තේ දැන්පත් වෙලා ඈ පියෝලා 3 වතාවක් බැන්දද නැත්තම් ඔය මහත්තයා වගේ 3 වතාවක්ම පරණ පෙම්මතුන් ආවනේ ආව හොයාගෙන මගේ අම්මේ ඈ ආව් එතකොට ඔය පරණ පෙම්මතුන් හොයාගෙන ඇවිත් පියෝලාව බඳිනකොට ඒ බැඳලා හිටපු මිනිස්සු ඒ මිනිස්සු වතාවෙන් වතාව එකේ අරගන්චිලා මලානේ ඔන්න එක මිනිහෙක් කසාද බැඳලා ඉන්නකොට පියෝලා ආව පෙම්මතේ ඒ පාර පරණ මිනිහා මොකද කරන්නේ රේල් පාරේ බුදියක් හිටියා කෝච්චියට අහුවෙන්න කියලා ඉරි නයෙක් ගහලා මලා නයෙක් ගහලා මලා කෝච්චියට අහුවෙන්න ඉඳලා ඔව් නයාවරි කෝච්චියට කලින් ආහා ඔව් තව එකෙක් ඔන්න වීපාසණන් කෑවයි වගේ නිකම්ම නෑ පාන් එක කෑවේ ආහා හරි 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 ඔව් එතකොට තව මිනිහෙක් මැරෙන්න විදියක් නැතුව මේ පාරයිනේ රොටි හදන තැනක පාරයිනේ තියාගෙන රොටි හදන තැනකින් කොත්තුවක් ගෙනක් කෑවා එතනමයි එතනමයි ඔව් හරි හරි ඒකත් එහෙමයි නේද ෂා මංගුන්න පියෝලා තාමත් අර පරණ සුන්දර මතක විදිහටම ඇති කියලා අහලෝ මොකටද මහත්තයා ওই තරම් ඔය පියෝලා කියන ගෑනු කෙනා ගැන හොයන්නේ නෑ ඉතින් මෙහෙම නෙමුන්නේ පියෝලා මගේ ෆස්ට් ලව් එකනේ එවුනේ ෆස්ට් ලව් එකනේ ආහා ෆස්ට් ලව් එක මැරෙනකන් ඉතින් හිතින් අයින් කරන්න වෙන්නේ නෑ ඒක එහෙම කියනවනේ එහෙම කතාවක් තියෙනවනේ ඇයි මහත්තයා මහත්තයා එතකොට බැන්නේ නැද්ද වෙනින් කෙනෙක්ව නෑ නෙමුන්නේ ආ පියෝලා කොහේ ඉන්නවද කියකේ හිත හිත නිකම්ම ජීවිතේ ගෙවුනම සක්කා බැන්දනේ කනගාටු වෙන්න පා මහත්තයා මහත්තයාට කසාද බඳින්න බැරි වුණාට ඒකටත් එක්ක හරියන්න පියෝලා කසාද බඳලා තියෙනවනේ හතරක් පහ එහෙමද ඔව් ඔව් මේ උන්නේ ඈ මොන වුණක් කමක් නැ ආ ඔන්න ඔය ගෑනු කෙනා ඉන්න තැනට මාව එක්කන් යනවකෝ යා මහත්තයා යා යා මම් පෙන්නන මම් පෙන්නන මේ මහත්තයා ඔහෙ කැමතිද දැන් උනත් පියෝලව බඳින්න අම්මපා අම්මපා පුළුවන් නම් දැන් කැමති දැන් කැමති දැන් කැමති ඔව් මේ මහත්තයෝ පොඩ්ඩක් වුණ අතර ඉන්නකෝ හරි අර පේනවනේද ගේ අර අරක අනගේ ඕකේ තමයි පියෝලා ඉන්නේ හා අරකයි ගෙදර නේද ඔව් ඔව් හරි හරි මේ උන්නේ ඈ දැන් මම උතන්ට ගියොත් එහෙම ඔව් ඔව් පියෝලාගේ මිනිස්සයා ඉඳලා මගේ ඇඟට පණීද දන්නේ නැහනේ ඈ මොන තරෝ මං එයාගේ පරණ බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නේ වට තේරුණාද මං ඒවට බය වෙන්න එපා මහත්තයා ඒවට බය වෙන්න එපා මං ඉන්නකම් යංගෝ 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 ඇයි මොක මොකද කියන්නේ අය වෙන්න එපා මහත්තයා යංගෝ පියෝලා පියෝලා ඒ මොකෝ මේ ඔහෙගේ පළවෙනි සුපෙම්මතා මෙන්න ඇවිල්ලා ඉන්නවා ඔව් ඔව් ළමයි සැට් එකත් එක්ක මිනිහා ඔයව බාර ගන්න කැමති නම් ඔහෙත් කැමති නම් මට බහන්නේ නැහැ මං ගමේ යන්න අයියේ ඌ මේ අයියේ පොඩ කොමින පොඩ කොමින ආ කවුද අයියේ පොඩ කොමිනව මොකක් අයියේ මී ඈ මී හරියද අර ඉඩම් බන්දේසියක් තියෙන්නේ මොකක් ඉඩම් බන්දේසියක් තියෙන්නේ මේ හරියද මං නම් අහලා නැහැ මල්ලි ඉඩම් බන්දේසිය තියෙනවා කියලා නෑ නෑ ඔය බැනර් පෝස්ටර් වල ගහලා තියෙන්නේ ඉඩම් බන්දේසියක් තියෙනවා කියලා ආහා මේ ඉඩම් වෙන්දේසියක් අනහරි මට පොඩ්ඩක් පැටලුණා අයියේ අන්න ඒකනේ ආ ඉඩම් වෙන්දේසියක් නම් ඔය තියෙන්නේ හා ඕක ඔය අපේ
ගමේ හිටපු පරණ මැරිච්ච මිනිහෙක්ගේ ඉඳමන්නේ. ඔව්. කූණප්පු සීයාගේ. කූණප්පු සීයා. ඔව්. ඔය කූණප්පු සීයාගෙන් වැල් හෙන්ඩප්පු කියලා මිනිහෙකුට ඕක සින්න වුණා. මං හිතන්නේ ඒ කාලේ 1:25කට නැත්තා 1:30කට. ඔව්. ඊට පස්සෙන් පහු මොකාට මොකා වික්කද කියන්නේ අපි දන්නේ නැහැ. අයියේ. මොකද්ද අයියේ ඒ ඉඳමි නම? ඕකට ඒ කාලේ කිව්වේ මලයෝ නරි වසුරු ලන්ද කියලා. නරි වසුරු ලන්ද. ඔව්. හරි ඒ කාලේනේ ඒ නම. ඔව්. දැන් මොකද්ද නම? දැන් ඉතින් ඔය ඉඳම අරන් තියන්නේ අර හන්දියේ මිහිකට උලා කමු ලෑන්සෙල් ඒ ආදයන් අරන් තියෙන්නේ. ඔව්. ඔව් මිනිහා දැන් වෙන්දේසි කරන්නේ මං හිතන්නේ ඔය නරි වසුරු ලන්ද කියන එකට දාලා තියෙනවා ජස්මින් ස්මෙල් ගාඩන් කියලා. ඒ කියන්නේ ඉස්සර නරි වසුරු ගඳ ගහපු ඉඩම දැන් පිච්චමල් සුවඳහමන ඉඩම වෙලා. හා. ඔව් ජස්මින් ස්මෙල් ගාඩන්. ඒ කියන්නේ අයියේ දැන් ඒ ඉඩමේ පිච්චමල් වවලද තියෙන්නේ? පිච්ච නෙමෙයි මලේ. හා. ඒ කාලේ නරි වසුරු ලන්ද කියන කාලේ නම් තව ඕකේ බෝවිටියා කීන මල් සුවඳ එන්නේ. කීන මල් කියන්නේ කීනදන් මිතක් කඩන් ආවා. ඒ වගේනේ. ඔව් අනේ මෙන්න මේ වෙනින් කොලෙන් හරි හඩන් ආපු ඒ. ඔව් එතකොට ගියාම ඇට්ටේරියා. ඇට්ටේරියා. රුක්මල්. ඒ වගේ සුවඳ ආපු ඉඩම් ඕවා. හරි හරි. දැන් සේරම ඩෝසර් කරලා කබොක් තට්ටුව මත උනාට පස්සේ ඒක උඩ බල්ලෝ පහරලා දැන් ඉන්නේ පිච්චමල් සුවඳ නෙමෙයි. බල්ලන්ගේ හර මෙව්ව හැන්ට් එක. මේ අයියේ. ඔව්. මට ඒ ඉඩමකට විතර ගොලයක් හම්බ වුණා. ආ මොනවද තියෙන්නේ? මේ තියෙන්නේ. ආ පුළුල් මම්මාවත්. ආව් ඔව්. පුළුල් මම්මාවත් කියන්නේ අඩි 10 පාර යාන්තම් බේරලා තිනවා 9:00 විතර. ඈතට ගල් කුඩු දාපුවා පේනවා නිකන් කොන්ක්‍රීට් කොලා වගේ. තව එතකොට මේ කියනවා තව ඉඩමේ තියෙනවලු ජල නලය කියලා. ඕ ජල නලය. ජල නලයද නැත්නම් නල ජලයද? ජල නලය ජල නලය. ආ ජල නලය කියලාද තියෙන්නේ? ආ එහෙමනම් ඒකේ කිසිම තේරුමක් නැහැ. තේරුමක් නැහැ. ඔව් ඒ කියන්නේ නල ජලය කියලා තිබ්බනම් ඔන්න කවද හරි වතුර හම්බුවේ කියලා හරි විශ්වාස කළ හැකි. දැන් ඔය වාක්‍ය අනුව සුවර් එකටම ඔය ඉඩම වෙන්දේසි කරන්න ආපු මිනිස්සු අතින් අමතක වෙලා ගිය ජල නල කෑල්ලක් ඔය කොහේ හරි ඉඳමේ වැටිලා ඇති. ඒක තමයි ජල නලය කියලා ගහලා තියෙන්නේ. එතකොට ඒ ඉඳමේ වතුර නැද්ද අයියේ? වතුර තියෙනවා. හා නාගලෝකෙට කිට්ටු වෙන ලිඳ කපන්න ඕනේ. හා මොකද තනි කරම කඳ උඩනේ. අඩි 150ක්වත් යට කපන්න වෙයි වතුර මතු වෙන්න. ආ එහෙමද? ඔව්. ආ එතකොට අයියේ මේ විතර ගොලේ තියෙනවා. හා මේ පොඩක් ඉන්නකෝ. මනස්කාන්ත නිසල පරිසරේ. ඔව් ඔව්. මනස්කාන්ත නැත ඉතින් ගමේ ඉඳන්නේ. ඔව්. නිසල පරිසරේ කියන්නේ නම් ඉතින් නිසල මිසක් ආයේ මේවා සසල වෙන ඒවා නෙමෙයිනේ. මාපලෝ යටින් භූමිකම්පාවක් ඇල්ලුවොත් නම් පොඩ්ඩක් ඉතින් සසල වෙයි. එතකන් ඉතින් නිසල තමයි. මේ වෙන මොනවද ඔක ලියලා තියෙන්නේ? තව දිනවා. බැංකු වලින් ණය ලබා ගත හැකි. ඔව් ඔව්. ඕන බැංකුවකින් ණය දෙනවනේ. බැංකු කියන්නේ ඉතින් ණයට දෙන තැන්නේ. හැබැයි ඉතින් ඔය බැංකුවයි ඔය ඉඩමයි අතර මොන සම්බන්ධයක් තියෙනවද අපි දන්නේ නැහැ. ඔව් බැංකු වලින් ණය දෙනවා කියලා නෙදින්නේ නේද? ඔව්. එතකොට අය ඔය තියෙන්නේ. මේ පහසු ගෙවීමේ ක්‍රම කියන්නේ එතකොට. ඔව්. එයාලා කියන තැනට ගිහින් පහසුවෙන් ගෙවන්න පුළුවන්. සල්ලි අතේ තියෙනවනේ ඉතින් ගෙවන එක එච්චර අපහසුවක් නැහැ නේ. සල්ලි අතර ගත්තා කැසියරකට ගෙව්වා එච්චරයි. පහසු ගෙවීමේ ක්‍රම. ඒකද පහසු ගෙවීමේ ක්‍රම කියන්නේ? නැත්තම්. හා මං උන්න හිතුනාම මේ මාසේ වාරිකේ දෙනවා. ආයේ හිතුනොත් නොදී ඉන්න පුළුවන්. ආයේ කවදාරි සල්ලි හම්බුනොත් දෙනවා. එහෙම පහසු ගෙවීමේ ක්‍රමයක් කියලා. අම්මපා. නෑ ඔව් එහෙමත් පුළුවන්. එහෙමත් පුළුවන්. ඉඩම් අයිතිකාරයගේ දුවෙක්ව බැඳනම් පුළුවන්. අයියේ ඉඩම් අයිතිකාරයාට දූලා ඉන්නවද? ඇති ඇති. හැබැයි ඉතින් ඔහේ ඉඩම් කෑල්ලක් ගන්නවා කියලා විතරක් නං අඟවන්න එපා. ඒකෝ. එතකොට දුවලා දෙන එකක් නෑ. දන්නවනේ ඊළඟට සල්ලි වලට බෑනගේ බොළු කියලා. ඒකත් එහෙමයි නේද අයියා. ඔව්. අපරාදේ කලින් දැනගත්ත නම් ඉඩම් අයිතිකාරයගේ ලොකු දුවට සෙට් වෙලා මුළු ඉඩමම නිකන් ලියාගන්න තිබ්බා. ෂා අපරාදේ. මේ මල්ලි දැන් මේ ඔහේ ඉඩමක් හොයන්නේ තාම කසාද බැඳලා නැද්ද? බැඳලා. ආ බැඳලාද? ඔව්. අපි මවුලේ තාත්තා. ඔව් ඔව්. දැවැද්දට ඉඩමක් දෙනවා කියලා බොරු කළානේ. ඉතින් බොරු කළා නම් පවුල ආපහු ගෙදර යවන්නේ තිබ්බේ. කොහේ කියලා ආපහු යවන්නද අයියේ? මං ඉන්නේ පවුලගේ ගෙදරනේ. එහෙදනේ. ආ එහෙමනම් ඉතින් වඩා හොඳයි ඒ ගෙදරින් ඔහේ යන්නේ නේද? මම මේ ඉඩම් කෑල්ලක් හොයන්නේ. හරි හරි මේ ඉඩම් කෑල්ලක් අරන් ගයක් හදලා පවුලවයි ළමයිනුයි ඒකට ගැන්දන් එන්න. නෑ නෑ ඒ පවුල එතනින් ඉවරයි. ඈ මං දෙොට්ට බැස්සේ අයියේ අද්දක හොදලා ඒ කැප්ටර් එක කොලොස් කරලා අම්මපා. මොනවල? කැප්ටර් කොලොස් කරන්නේ. ආ චක්කර එක කොබද? ආ දැන් මේ දෙවනි වතාවට මේ මෝඩකම නොඉන්න. ඉඩම් කෑල්ලක් අරගෙනම ගියක් හදලා තමයි බලන්නේ ඉතින්. අන්න හරි. එතකොට ඔය කරදර මොනවක් කරන්නේ නෑනේ. සමාදානෙන් හිටියේ යකි. නෑ නෑ. එතකොට අර අයියා කිව්වා වගේ ඕ නැත්තම් පවුලේ වගේ දරරින්න පුළුවන්. නැත්නම් මං කියන්නේ.
Oya hithana tarang lesi wenna malli Paul ge walla arinda. Puluwang una nan seettama kalin Paul gedara yawanni mama. Ai ayya ge mamandi dævettata idimat denawa kiyala boru kalada? Ne ne mata une oke anigane. Ape mamandi mata gewwa kollo sok idan kællat tiyenawa salli dila gani. Eka gannawata tæggak wasen umbata mama duwa denawa kiyala mata gewwa. Passe nemei. Mamandi issellama kolle duwa mata karagæstuwa. Hæbæ idama dama dunne ne. Ithingai return karali me Paulawa. Ara mata gewwa wage. Ne ne mama melahatat Paulawa return karala. Nokaranne wena mokak ka hinna nemei. Paula ge taatta mamandiya. Miniya den koi vele hari divya lokata return wenawa. Etakota herama deepala mage ne. ඒ කියන්නේ අයියේ මාමන්ඩියට එකතුව ඉන්න ඇත්තේ නේද මාමට තව දුවල හිටියා හැබැයි නැන්දලා වෙනස් මේ අයියේ මට පොඩ්ඩක් කියන්න දෙනවද අයියා ඉතින් මේ ගමේ මිනිහනේ ඔව් ඔව් කොහොමද ඔය ජස්මින් ඉස්මෙල් ගාඩන් එක හොඳයිද පදිංතියට මේ මල්ලි ඔය වෙන්දේසි ඉඳන් වැඩක් නැහැ එනකො මං ඔහෙට සෝක් ඉදම පෙන්නන්න දැන් අතේ සල්ලි ගියක් තියනවද කියනෝ අතේ තියන රුපියල් 70ක් අයියේ ඒ අතේ නෙමෙයි අයිසේ මම ඇහුවේ අනිත් අතේ සල්ලි නෙමෙයි අයියේ නෑ හලෝ මං අහන්නේ ඉදමක් ගන්න ඔහෙ අතේ කීයක් තියෙනවද ආ ඉදමක් ගන්න අනේ අයියේ ඉදමක් ගන්නත් අතේ සල්ලි නෑ ඒක බැංකුවේ දාලානේ තියෙන්නේ හරි කීයක් තියෙනවද බැංකුවේ ලස්සන අයද තියන හරි මං දෙන්නම් ඉදම යම් පෙන්නන්න ඕම් බලනවා මල්ලි ඔහෙටම කියාපු ඉඩම කොහමද ඉඩම බලනවා හා මේ පොල් ගස තියෙන්නේ ඔව් 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 මෙතන අක්කරේක පොල් ඉඩම ඔහෙට මම අඩු ගානකට අරන් දෙන්නම් අඩු ගානකට කීයක් විතර කියයිද අයියේ අයිතිකාරයා මෙහෙමයි වැඩේ පොඩි ගානකට ඉඩම අරන් දෙන්නම් හැබැයි මලියෝ මෙව්වට ඔප්පු තිරප්පු නෑ ඔප්පු තිබ්බනම් අක්කරේ ලස්ස 25ක් 50ක් වටිනවා ඔහෙට මං අරන් දෙන්නම් අක්කරේ ලස්ස දෙක ගාන ලස්ස දෙකයි ඕනේ ඔහෙනම් මගේ දෙයියෙක් නෑ නෑ මං දෙයියෙක් නෙමෙයි මං ඔහෙගේ අයියෙක් කියලා හිතා ගන්නවා හැබැයි මේ ඉඩම ඒ ගානට අරන් දෙන්න කලින් ඔහේ පොඩි වැඩක් කරන්න ඕනේ මොකක්ද අයියේ කරන්න ඕනේ ඔහේ ඉස්සෙල්ලම කැත්තක් උදැල්ලා කරන් ඇවිල්ලා මේ ඉඩම සුද්ධ කළා කොහේ හරි හොඳ තැනකින් පැල් කොටයක් කටවන්න ඕනේ ඊට පස්සේ පැලට ගෑණියෙක් ගේන්න ඕනද අයියේ ගේනවා ගේනවා ගෑණියෙක් ගෙනල්ලා ලස්සන්ට වත්තව වාගෙන කෙසෙල් ගස් ටිකක් වවාගෙන ඈ පොල් ගස් වලට පොර දාගෙන ලස්සන්ට කරගෙන ඉන්නවා හැබැයි ගොයියෝ විකුණන්න නම් දන්නේපා මොකද මම මේක අඩුවටනේ ඔහෙට අරන් දෙන්නේ විකුණනවා නම් ඔහෙ මට දෙන්න ඕනේ පිට විකුණන්න බෑ තේරුණාද අයියේ ඈ එතකොට අයියේ ගේන ගෑනිත් එපා වුණත් ආපහු යවන්න බැරිද අයියගෙන් නා දැන් ඒකට මගෙන් අහන්න ඕනේ ඔහෙ ගෑනිව යවනවා නම් මගෙන් අහන්න ඕනේ ඕනේ ඔව් ගෑනි හිටින්දි ඔහෙ යනවා නම් ඒත් අහන්න ඕනේ මගෙන් මේ අයියේ ඈ මට ඇත්ත කියනවා මොකද අයියගේ නේද මේ ඊදම ඔව් 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 ඉතින් මගේ තමයි ඊදම ඔහෙ මට ලස්ස දෙකක් දෙනවා ජීවිතයේ තියෙනකම් මේකේ ඉන්නවා විකුණනවා නම් පිට විකුණන්න නැතුව මට විකුණලා යනවා හරිද මං ගන්නවා හරි හැබැයි ඔප්පු නෑ මේවා මේ මං නිකන් අල්ලගෙන වැඩි දියුණු කරලා පොල් හිටවපු ඉඳන් දෙරුණාද දැන් ওই කැලේ වැවුනට මොකද මේකේ ඩෙංගු මදුරුව බෝ වෙනවා කියලා කේස් එකක් ඇවිල්ලා තියෙන්නේ දෝසන් නාම දෝසන් නාම බවුද සුරන් සුරන් මේ කොමිනිහ මතර පිල්ලෑවේ පොල්වත්ත බලාගන්න පුංචි මුර පවුලක් හොයාගෙන එනවා කිව්වා තාම නෑනේ මට ඒක බාර දීලා එංගලන්තේ යන්න තියෙනවා මිනිස්සු අවුරුදු දෙකක නිවාඩුවට දෝසන් හාමු අපිට වැඩක් බාර දුන්නොත් කිරි ගහට යනවා වගේ තමයි එහෙමද අන්න මුර පවුලක් ගෙනහලා පදිංචි කොල්ලා වත්ත සුද්ධ කොල්ලා ඉවරයි පළකුත් අටෝලා අම්මා ඒ මිනිස්සු ඔය මහ යකෙක්නේ මුර පවුලක් කීය පදිල්ලුවද මොනවද හාමු මහත්තයා ඔය රුපියල් 5000ක් විතර දුන්නාම ඇති මාසෙට 5000ක් ඇත්ත වව් අවුරුද්දේක පඩිය ගණන් බල්ල එකපාර මගේ අතට දෙන්නකෝ මං ගණන් බල්ල මාසෙන් මාස 5000 උන්ට බේරන්නම්කෝ ඈ වෙරි ගුඩ් වෙරි ගුඩ් ආ
ඔනයින දෙයෝ ඊට කරවනෙල්ල රුවන්වැල්ල මාවනෙල්ල දෙයෝ ඊට කරවනෙල්ල රුවන්වැල්ල මාවනෙල්ල නගින් 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 හරි වචා යයි යයි යන් ගල්ලි බහ පගෙන යන්නද යයි 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 නැද්දම් ඔය නැග ගැට්ටිය සල්ලි ගන්න මාරු සල්ලි දෙන 500 දා අදික් කරන්න බා මට මල පයින් හරි මේ ඔය කරවනෙල්ලට භාගයක් දෙන්නට ඕන් කරවනෙල්ලට භාගයක් ඔහෙගේ වයස කීයද 42යි ඔන් 42ක් නම් භාගයක් නෙමෙයි කහමාරක්වත් ගන්නවා ඔව් වයස 42ක උනාට මම වැඩිලා නැහැ නේ ඔන් වෙනම ළමෙක් වගේ උනාට හලෝ 40ක මෝරපු ඇම්බැටික් නේ ඒම බැරි බස් එක අය කරන්නේ ශරීර ප්‍රමාණය අනුවනේ දැන් ඔහෙලා වයස අවුරුදු 12න් පහල ලොකු මිනිහෙක් තරම් ඇඟ හැදිච්ච ළමයෙකුට සම්පූර්ණ ගාස්තුම ගන්නවනේ ඒකනේ හරි හරි එහෙනම් භාගයක තල්ලි දෙනවා මේ හලෝ මේ ඊළඟ පාරේ එනකොට හොඳට වයස හැදියට ඇඟ හදාගෙන ඉනවා තේරුණාද තේරුණා තේරුණා ඔයලා මගේ වයසට සම්පූර්ණ ටිකට් කඩනේ ඉන්න තමයි මගේ ඇඟ හැදෙන්නේ නැද්දේ තේරුණේ හබෝ කැඳනේ ඔහෙලා වගේ දෙන්නෙක් නැග්ගන බස් එකට ඔය අයියා කොහටද අයියා කොහටද මම ඔහෙව අල්ලගන්න තමයි බස් එකට නැග්ගේ ඈ ඒ කිව්වේ ඒ කිව්වද දැන් ඔහේ අපේ නංගිත් එක මොනවද තියෙන සම්බන්ධේ අන්න ඒක මට කියනවා ඉස්සෙල්ලා මූණ සම්බන්ධියද මං බඳපු කෙනෙක් නේ බඳපු කෙනෙක් ඉන්න තමයි මම මේ බස් එකට නැගලා ඔය හම්බ වෙන්න ආවේ මේ නිකන් අහිංසක අපේ නංගිලාව අමාරුවේ දාන්න එපා තේරුණාද මේ අයියා මේ හරිද ආන්න මොකද මං ඔහේගේ නංගි කෙනෙක් අඳුරන්නේ නැහැ මගේ එහෙම සම්බන්ධිකුත් නැහැ අඳුරන්නේ නැහැ බබා බබා හා අපේ කොක්කණ්ඩලානිව දන්නේම නැහැ මං දන්නේ අර දිගනාය තියෙන කෙල්ලම අඳුරන්නේ නැහැ මං දන්නේ අර තොලේ බුල්ට් එකක් විතර උපන්ලපයක් තියෙන කෙල්ලම අඳුරන්නේ නැහැ නෑ නෑ මං දන්නේ දන්නේ හා එහෙනම් මට වැරදිලා වෙන්නේ තිය ඔන්නේ බෙල් එක ගන්නකොට බයින් මේ අයිය මේ මීට පස්සෙත් හොඳට හොයලා බලලා මිනිස්සුන්ට කතා කරනවා හරිද හරි හරි මල්ලී ඔයත් මීට පස්සේ සල්ලි නොදියන අපි වගේ උන් එක්ක ටිකක් හොයලා බලලා කතා කරනවා ඈ ඔව් එන්න මොකක්ද ඔය මහත්මියගේ උමනාව එන්න වාඩි වෙන්න හා නඩුවක්ද නීති උපදේශයක්ද නැත්නම් ඔප්පුවක්ද දිවුරුම් පෙස්සමක්ද මොකක්ද අවශ්‍ය කරන්නේ ඒත් වශයෙන්ම කියනවනේ නීති මහත්මයා ඔව් මට මගේ හස්බන්ඩ් ගේ ඩිවෝස් එන්න ඕනේ ඒකට හේතුව මගේ හස්බන්ඩ් පොත් ලියන කෙනෙක් ආ ඒ දවල් දෙකේ පොත් ලියනවා හා 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 පොත් ලියනවා නේද ඒ කියන්නේ ලේකකෙක් අනේ යාගේ කෙහෙම්ම ලේකකකම ඒ මොකද ඒ එමනම් අපි ඩිවෝස් කරමු. මගේ ගාස්තුව 25000යි. ඈ මගේ අම්මෝ. ඇයි? කසාද බඳින්න දෙච්චර ගියේ නේ මුත්‍ර ගාස්තු. මහත්මිය ඒ බැඳිලි වෙනයි, ලෙහිලි වෙනයි. තේරුණාද? ආ. අර එන්නේ ගිය මාසේ මම අර ඩිවෝස් එක අරන් දුන්න ලේඩි නේද? ඈ ආ මොකද නෝනා මහත්මිය? නීතිච්ච මහත්මිය. ඔව්. ඩිවෝස් එකෙන් පස්සේ වෙන හාදියක බැන්නනේ ආ හිමද හරි හරි කොහමද දැන් දෙන්න සතුටින් ඉන්නවද වැඩක් නෑනේ මට ඊමිනියව ඩිවෝස් කරන්න ඕනේ ඇයි මොකක්ද අප්සෙට් එක එයාත් ලේකකේද කොච්චරත් ලියලිය ඉන්න නෑ මිනිහා පාඨකේ පාඨකේ පාඨකෙක් නම් කොච්චර හොඳද නිතරම කියවන කෙනෙක් අංග සම්පූර්ණ මිනිහෙක් වෙනවනේ මල්ලි විකාර ඒ මිනිහා මගේ කලින් මිනිහගේ පාඨකේ ඈ කලින් මිනිහා ලියනේවත් මං දන්නවා මේ මිනිහා කියෝනේවත් මං දන්නවා මුන් දෙන්නම දන්නේ මං ගෙනයි right දැන් අපි මේ ඩයු කරන පන්ති සර් ඩයු කියන්නේ මොකක්ද හරියටම කිව්වොත් අයිසද ඒකවත් නොදැනද ඔහේ මේ නැවට ආවේ ඔව් සර් මේක ඇවිල්ලා ගැඹුරු මුහුදේ කිමිදීමට පුහුණු කරනවා අපි හරි සර් ඩයු කියලා කියන්නේ මුහුදේ කිමිදෙනවට right දැන් මේ මුහුදේ කිමිදීම excuse me දැන් ඩයු කියලා කියන්නේ මුහුදේ කිමිදෙනවා නම් river ඩයු කියලා කියන්නේ ගඟේ කිමිදෙනවා කියන එකද අයිසද දැන් මේ මට මේ පන්ති කරන්න දෙන්නේ නැද්ද කියලා මම කරන්නකෝ මම නඩාවගෙන ඉන්නවක පොඩ්ඩක් දැන් අපි හිතමු සර් තමුන්ල කණ්ඩායම ආධුනිකයෝ හැටියට ගැඹුරු මුහුදේ ඩයිව් ඒ කියන්නේ කිමිදෙමින් ඉන්නකොට එක පාරට මෝරෙක් එනවා සර් දැන් ඔය ඉන්නේ කිරි මෝරද එහෙම නැත්නම් මෝර මෝරද ගොංගතර කියන්නේ බබා මෝර මෝර කියලා කි කොහෙද ඉන්නේ ඒක තමයි මට පස්සේ මතක් වුණා ඒකනි ගොංගායල අහගන්නවකෝ දැන් තමුන්ලා මහ මුහුදේ කිමිදි කිමිදි ඉන්නකොට සර් මේ එතකොට ඩයිව් කරන්නේ නැද්ද එතකොට ඩයිව් කරන්න එපා කිමිදියල්ල කොයි ඇති කිමිදි කිමිදි ඉන්නකොට මෝරෙක් එනවා රයිට් සර් මෝර සරයිදෝ
Mora serai nih tuh, mora kian ini serai nih. Sir, apa amma kiwa sir, mora serai negu miri sudah ada lagat tuh. Kira tuh ada lampu lagi kiwa. Kisi ba serak negu hebe gunai kiwa. Darah balia nih. Pol kelak kekakai beritam khatwa nih kiwa. Oh, kawan nih, mora aku dengko, tanjung pasi, wenu dia kwenye teh. Hari, deng api, share sama mie kimi dung upacara nih deng pite bandela ukum galat iye. Mereka mereka mata ketiak kan, api dayu kerat di, punu ini api mana mereka pertipati akan uga mana kerana. Oh sir. Dan neve ini dalam mudra panih nak kota. Oh. Ohela istilahnya subahavi kau loko usmak gandore. Ha. Kau makan ni? Kira. Api apa jadi lain lah. Ha. Mereka usmak keragena jabang ala panih nama mudat. Hai. Penela subahavi kau thamu adi panah kimi dendoni. Sir, adi panah mani ni api adi kau tu enda. Nampu yare kau tu emen ha. Adi panah kimi dendoni. Hai. Kimi di lai. Urmat pasti tamai oksigen nih ke tamungin angkat air kerjaan. Ha, simple nih. Right. Emang apa deng? Deng kau masuk udah nam? Right. Deng ina ina main navigator. Right. Hari. Orang tamang ikai dekai tu naik kian wah. Karena lah, adi panah kita gila oksigen nih kan angkat dah agan no. Right. Kau dekaran jai no sir. Hari hari ya, waktu ni pas nih. Hari hari ya, hilang sih. Wow. Ikai. Ikai. Dekai. Dekai. Tu naik. Yeah. Orang sahagri ka. Mesare puhu khanda ayam mama lassanta hari gasala tiyenne. Kohomada kollo tika lassanta penna penilla? Sir me, I am sorry. Eunata eka aduwak thiyena neda sir? Ne. Kisi dawasaka mage weda piliweli aduwak wenne ne. Bana lassanta me kattiya kimidila ena hati. Sir problem is eka nime. Mokadda problem eka? Api egolange pite wenna po oxygen tank wala oxygen puruwanna beri una neda? Lamai, mama we lamai itu dunia iya kita ada citra kan dengen de. Ah, mukadde mama dunia matru kawe, kau kan nolak balan de. Mukadde matru kawe, ah? Kulo. Eh? Uban kita lagi hang, nikang hiskole ka pintur ya kan dengen ne kiu akhir. Eba kata, eba kian ne. Mangye hiskole awe ne ne? Ini mama matru kawe dengen. Itu ni kita tamai kian ne. Bu matru kawe dengen tiada kiapang hiskole ya kan dengen ne kiu akhir. Nekta uban kudu aja ya. Kia kia kia. Mukadde we lamai kata ne tuh. Sudu sulukan ni, ah? Kau nak itu lah, kau kukul panela mian, nak itu apa? Nak itu kan, nak itu lah tiapa mangkiuwek, hiskole apa ni apa? Me sir, iya apa kiuwek me? Hiskole apa ni angin nak kira ni? Me entira mangga tapi hiskole sir me. Kau itu mima mama hiskole apa ni angin nak kira kiuwek? Dana kahan ni kiuwek tuan mima? Dana kahan? Nak itu apa surama? Kau tamun ni ada bocit pe? Mama iya kiuwek, mukadu mami kiuwek. Gamak, gudek eliak kena matu kawe atau teh citra kena angin negila. Kau anda tu, sir bang anda ni. Kau bangi teh meke citra, eh? Ayo tienni. Kau ada meke me nikang hiskole ane tienni. Ratu pelamak fitra tienno. Lama ya gudek eliak nang kauru kauru gahgan no pen tienni be citra. Sir, oh, me mage citra hati ata. Me gudek eliak di sir, pody pihian mau gi aye kai. Ekem passe balangin nung taggal maruna. Ir passe? Oh, pihian ane kat maruna sir polisi ngai gi. Itu kata kau minyak biaya nung kapu leka. Eka ispital ni cak. Hari bang itu mencitra minis puru takkan nene. Ia unik sah dan polisi me perdaya de polisi sendiri itu dah mana ikan pasai. Itu. Itu minisu kau ruh dua tapa hilne. Oh, ratu pelam. Oh. Eh, ada le pelam ni. Lama ni mage kau usan ni perhari. Sir mukade sir iria kade garaya kade. Nasan ni aga. Me lama ini. Mama tamun lada citra kan ini huru karan ne. Tamun lada loko nama aduane citra kan dalam jiwa tu ikirai. Teruna ada. Balai ekatat mage rela loko nama hingga kan dalam ini hadan ne. Sir. Oh. Sir dan citra tinggal ini nama sir no ne sir. Okkawa digital citra di mana komputer lingan ini puluan ni. Hane me mami harak tikak. Bolau ne. Hah? Oya digital lula bagaimana ating andina citra? Ating andina citra kalatmakai, sambahuyai, hengimbarai, resistai. Kotim kieno na manasata pawan salana sului. Teruna ada? Sir, me ada makada sir, apitu ganana citra? Ah, oh. Adaman tamun lata citra andime abiyogayak bara denawa. Teruna ada? Sir, abiyogaya mana patada? Batkana gaveo. Mage gutinuka hiting. Ah, mama ada tamun lata dena abiyogaya tamun. Mai, tamun danna Hindi gita citra itu naga na oni. Hindi gita citra naga ni? Ekar yamari ni sir? Ha
අනේ මොකද්ද අමාරු ළමයෝ ඈ දැන් අපි හිතමු මේ හින්දි ගීතය අගන්න සාවන කම හින පවන කරේ සෝර अरे सोर नहीं बाबा सोर सोर पावनी करी सोर जियरा रे झूमे ऐसे जैसे बनवाना छे मोर දැන් ඒ වගේ ගීතයක් ගත්තහම ළමයිනේ ගුරුවරයා ගෝලෙයින්ට ගීයක් ගයන්න පුරුදු කරන ආකාරය චිත්‍රයට නගන්නයි තියෙන්නේ. හා දැන් පටන් ගන්න ඕලා. හරි පටන් ගන්න. සර් මං අදලි වරයි. කෝ ගන්නවා බලන්න. වෙන්න සර් මගේ චිත්‍රේ. මේ මොකද්ද මේ? සාජන් කෙනෙක් බාර් එකක් යට වැටිලා ඉන්න චිත්‍රයක්. මොකද්ද මිනිහා මේ තෝරගත්ත ගීතය? මොකද්ද මේ තෝරගත්ත ගීතය කියලා බලන්න. සර්. ඔව්. මේ බාර් එක අයිති පෙහෙලි කියලා සහෝදරයෝ දෙන්නෙකුට. පෙහෙලි දෙන්නෙක් ඉන්නවා. ඔව්. ඒ පෙහෙලිගේ බාර් එකෙන් මේ සාජන් මහත්තයා බීලා මේ බාර් එක යට වැටිලා ඉන්නේ සාජන් මහත්තයා. සාජන් මහත්තයා බාර් එක යට වැටිලා ඉන්නේ. ඔව්. මොකද්ද බල මේ තෝරගත්ත ගීතය? देखा है पहली बार साजन की आटो में बार एक अरे नहीं सुरंगैया सुरंगैया मैं पिज़्ज़ा जो मोगा में सुरंगैया मैं हां मंपड़ी लोरी फोड़ दगता हूं लोरी फोड़ हां मोगा लोरी ये दाबू नाम मैं कहते भी मामा नाम दे मैं ओ पाऊ लगे नाम අතිසාරා මරු පාර දිගේ නුවරලිය ගියා වගේ තියෙයි නේද නුවරලිය නෑ නුවර කියලා නැතුව නුවර කියන තැනට බඩ කියලා දාගන්නේ කොහොමද හරි මේ සුරංගයේ මේ දැන් මේ ලොරිය පිනෑන් කරලා ගත්තේ යන්නේ ඇයි මොනවා කරලා ගත්තේ පිනෑන් පිනෑන්ස් අන්න හරි දැන් මොනවද මේකින් කරන්න කියනවකෝ දැන් ඔළුවට බරක් මේක මට මුකුත් කරන්න එපා පළවෙනි මාස දෙක ඇවිදින්න යමල්ලා වටවන්දනාවේ එතකොට තුන්වෙනි මාසෙදී පිනෑන්ස් ඇරියස් වෙලා වාහනේ උස්සයි ඊට පස්සේ ඔළුවේ බර නිදහස් මේ සෝරණයි යමේ මේ විකාර දඩුවන්නේ බාලෝ ඈ ලොරියෙන් කරන්න දෙයක් කියනවා වන්නේ ඒකයි මේ මං මෙ ආවේ දැන් ඔය ලොරියක් අරන් කරන්න දෙයක් මුකුත් නොදෙන දෝක ගත්තේ අපි විතරක් ඇ ඔය හැම කෙනාම ගත්තේ ලොරි මේ හැම කෙනාම ගත්ත හින්දාද ගත්තේ හරි හැම කෙනාටම වෙන දෙයක් ඔහෙටත් වෙන්නේ නැත කලබලොයි ඉන්නවා මේ විකාර කියන්නේ බාසුරන් අයියා කැලෙන්ඩරේ දිහා මෙහෙම බලලා මෙහෙම කරනකොට ෆිනෑන්ස් කියන ඩේට් එක සැප්පෙනවා හරියට නිකන් අදාද එයි මරු පිනස් ගේව පන්නේ කියන වගේ නේද? අන්නේ නෝ. අවංකවම කියනවනේ සුරංග අයියා මට දැන් කන කෑම දිරවන්නෙත් නෑ ආලෝ. ඇයි ඉතින් දිරවයියේ? තියෙන පෝක්කඩේ සේරම දීලා පිනස් දාලා ලොරි පොඩ ගෙනල්ලා දැන් ඔහෙ ඉන්නවා හරියට උණු වලේ ගිල්ල ගැරන්ඩියා වගේ. මං කියන්නේද? ඈ ලොරිය කරවල විකුණමු. ආපෝ බෑ මදනම කරනවා නේද? එන මාළු විකුණමු. බෑ බෑ මම මාළු විකුණන්නේ බෑ පවුලත් කැමති නෑ ඒකයි. එන චෝප්පා විකුණමු. බෑ. ටෙලි නැටි කාරෙන්ගේ මාර කරදරයි. ගමක් ගමක් ගානේ ටෙලි නැටි ගහන සුරංගයි හරිද? එයාලත් එක මේ චූම්පෑන් ඉප්පී කිරි දාන්න බෑ. මොකද? පාන් ගන්නේ නොට වඩා කට්ටියන්නේ. මල්ලි ඔය ස්පීකරේ වහපන්කෝ. ඒක කියාගෙන ඕ. එක්ක මේ රටේ චූම්පෑන් නැතර වෙන්න ඕනේ. එහෙම නැත්තම් ටෙලි නැටි ෂූට් කරන්න නැතර වෙන්න ඕනේ. ඇයි අප්පා? එහෙම නම් ඉතින් මේව කොන්නෝ. ඈ ලොරියෙන් ඇවිද ඇවිද ගමක් ගමක් ගානේ ගිහිල්ලා පරණයකට එකතු කොන්නෝ. බෑනේ. ඈ දැන් අලුත් යකඩ කාරින්ට වැඩි ඉන්නෝනේ පරණයකට කාරියෝ. මොකක්වත් කරන්න දෙයක් නෑ අම්මපා. සේරම ගන්නවා. මේ සුරංග අයියා. ඈ නැද්ද මුකුත් අලුත් අයිඩියාවක්. ඔය පොල් ගෙඩිය වගේ තියෙන ඔළු ගෙඩිය ඇතුලේ බලනකො පොඩ්ඩක් මොකක් හරි අලුත් අයිඩියාවක්. ඈ අයිඩියාවක් නේද? හා හරි. මං කියන්නද? හා කියනවා. දුවලා ගිහිල්ලා අර ඉස්සරහා කඩෙන් හොඳට ඇඟට පණේන බීම් බෝතලයක් ගෙනත් දෙනවා මට බොන්න. බීම? ඔව්. බීම පොවන්න කලින් අයිඩියා එක දෙනවා. අයිඩියා එක එන්නේ මොන හරි බිව්වමනේ. හා හරියට හරි ආවෝ කිමුහමක් නම් ආවා ෂේ කිමුහමක් ආවේ ඔව් අයිඩියා එක ආවේ නැද්ද හලෝ අයිඩියා එක කිමුහමත් එක්ක එළියට වීසුනාද මන්ද මේ කියලා යන්න මගේ බීම එක සල්ලි දෙනවා මෙහාට
Arang loriye patola ewata current ekak denna diga wire dala hadana honda diga power cord ekak e mokotada inna o kiyenakan ita passe gahanawa board ekak loriye ati sara jangama laundry kiyala jangama laundry wow 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 one nan tava chupang walata wada wenas saddayak dala speaker ekak high kara gannawa nikan podi announcement ekak denna puluwan widiyata yanawa giyak giyak gaane parak parak gaane handiyak gaane satiyekata dewatawa obe kiliti andum obage dorakota deema evale soda denu labe aya kirima sadharanai kale ithurui enna obage kiliti andum apaveta baradi vinadi 10en pirisudu karaganta amada bola mal wasuran idea ek e e sulan ayya eka mara idea eka kalo ena ara faring yaha patte hotel e wenawada gen buriyani deyak geniko kala ithur tik katha karumu Kanawa kanawa buriyani palenna kanawa itin meeta wedi hondai pinen sariya sala wahane isuwana ko ganna ko ganna buriyani ambo ya pola da haiga vitara otala da manda me buriyani ge kettu walana ko kettu na oy full buriyani ari ari kamanne ina oba kata kata da ganna kan දැන් මෙහෙමයි. ඔහේ පවුලත් එක්ක පාරක් පාරක් ගානේ හිමීට වාහනේ එලෝගෙන යන ගමන් ඇනවුස්මන්ට් එක දෙනවා. රැගෙන එන්න ඔබේ ඇඳුම් විනාඩි 10න් ගේ දොරකඩ සිට සෝදා දෙන්නෙමු. ඔයගේ වයිට් එක තියන්නේ ගේන රෙදි. වෙන වෙනම වොෂින් මැෂින් වලට දාලා ඒ අදාළ ගෙදරට ප්ලග් වයර් එක ගහලා එයාලගේ බිලටම ලයිට් බිල දාලා හොදන කෑල්ලකට සාධාරණ ගානක් ගන්නයි. තේරුණාද? දැන් වැඩි දියනි සුරං අයියා. දැන් හැම ගෙදරකම වගේ වොෂින් මැෂින් තියනවා නේද? මෙහෙමනේ බං ඉස්සර අතින් අපුල්ලලා රෙදි හොදන්න බැරි හින්දා මිනිස්සු ඔසින් මැසින් ගෙවල් වලට ගත්තට දැන් මිනිස්සුන්ට ගෙදර තියෙන ඔසින් මැසින් එකෙන්වත් රෙදි ටික හොදගන්න වෙලාවක් නැහැ. ඉච්චක වැඩ. අනිත් එක තමයි මේ දැන් හැදෙනවනේ ළමයි జాතියක් ගෙවල් වල උන් දන්නේ Facebook කොටන්නයි SMS කොටන්නයි විතරයි. මෙරුවට ගෙදර ඔසින් මැසිමින් ඇඳුවක් හොදගන්නේ. එච්චරද රත්තරන් ළමයි දැන් ඉපදින්නේ. ඒ කියන්නේ මට ජොබ් එක තියෙනවා. ඔව් ඔව් අර జాතිය පිනට පහල වෙච්ච ළමයි ඉන්නකන් ජොබ් එක තියෙනවා. ඔයගේ රෙදි ගලවයි මගදී අනිත් එක තුරන් අයියා අනිත් එක තුරන් අයියා ඔව් මං රෙදි හොදන්න යන ලයින් එකේ පොඩි සොබිබර ගතියක් තියෙන්න ඉබේ නැද්ද මං කියන්නේ ආ එහෙමනම් පවුලත් එක්ක කොහොමද යන්න එපා කොහොමද යන්න එපා තනියෙන් යනවා දැන් වැඩේ හරිනේ හරි හරි තනියෙන් පටන් ගන්නවා පිසාචයෝ හුඟ කාලෙකින් කොහමද ජංගම ලොන්ඩරියේ වැඩේ ජයට යනවද වානේ පිනේසිගේ ඉස්සුවා එතකොට ජංගම ලොන්ඩරියේ අල්ලලා ගියේ නැද්ද ලොන්ඩරියේ වැඩේ අල්ලලා ගියා ආ ඒ උනාද මං ගියේ ලයින් එකේ කෙල්ල සැත්තුනානේ ඉතින් හම්බ කරපු ඔක්කොම යාද වියදම් කරන්නේ අයියෝ කවුද බං ඔය යස්ස කෙල්ල ඒ පරිරිදිනෙන් දැකි රෙදිනන්දගේ දුව? ඔව් ඉතින් උඹේ ජංගම ලොන්ඩරිය හිඳ කනකොක ආනලපු ඒ මිනිසුන්ට ජීවත් වෙන්න විදියක් තියෙන්නේ නැහැ. නෝනෝ මාත්‍යෝ නෝනෝ කතා කරනක බලන් ඉන්නේ. නෝනෝ මාත්‍යෝ කවුද? ඇත තනි කර බණ්ඩක් කපරක් වගේ. ඒ වගේ වගේ. මේ හලෝ. කොමේ ගෙදර මහත්තය හරි නෝන හරි ඉන්නවද? මන් තමයි මේ ගෙදර මහත්තයව. හපු මහත්තය නිමි තනි කර පාත්තිය. මේ මොකට යොයලා ආවේ? මේ මහත්තයා. අපි ගෙවල් සුද්ධ කරනවා. ගෙවල් සුද්ධ කරනවා? ඔව් ඔව් ඔව්. මකුණු දැල් කඩලා වෙයි පීරි සුද්ධ කරලා. බිම පොලිෂ් කරලා ලස්සනට ගෙවදිනවා. කවුද කුකුළු කතා කරන්නේ? මේ ගෙවල්
මැඩම්? ආ මැඩම්. ඡා. අම්මා මැඩම්. ඈ ඔයාගේ අක්ක කෙනෙක් දර දීපිකා පාදුකෝන් කියන්නේ. කවුද? අර දීපිකා පාදුකෝන්. ආ අර හින්දි පිච්චර් වල රඟපාන්නේ. ආ තනිකර ඔයාගේ අක්ක වගේනේ. ඒකයි මම ඇහුවේ. අපි මොනවාරි බීලා කතා කරමු එන්නකෝ නිදාජෝ ඈ ඔන්න මං ගානට නෝනාගේ නහය විද්දා හොඳේ එහෙනම් මං නාස්ලනුව රිංගවන්නද නහය අස්සෙන් හීනියට රිංගන 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 බලන්න මේ නෝනා නෝනා ඩාන්සින් කරන්න දන්න කෙනෙක් නේද ඇයි එහෙම වන්නේ නෝනාගේ බීම බෝතලිය වගේ හැඩට තියෙන පංචස්කන්ධය දැක්කහම ඕන කෙනෙකුට තේරෙනවා ලැටින් චාචා හුලා හුලා ඒව කරපු කෙනෙක් කියලා ඕ දෙකම එකට දාලා දෙන්නකෝ මේ අනේ නේ වැරදුනා මේ දැන් ඔරෙන්ජ් ජූස් බොමු තව පෑකින් විතර වැඩි සීනි බෙන්ටි බොමු මේ කනේරුකා ඔයා මොකද මේ නන්නාදුන මිනිස්සුන්ට ඔය තරම් සැලකිලි කරන්නේ හරි හරි උඹ කටවාගෙන ඉතම් මාත්‍යෝ මේ මිනිහා විච බලියට ඔය තරම් උඩපයි නෑ සෝරි 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 අර වාචාල කමට කියුනේ සර් සෝරි සමාවෙන්න ඒකයි ඈ මේ මේ ඇති ගෙවල් සුද කෙල්ලක් නෑ හොඳේ දෙනම් බයිනා ඩොට් විනිවිද පේනවා යනවා 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 ජීරි වෙන ඇඳුමක් ඇඳන් යනවා නේ නේ කුකුළු මං කිව්වේ එයාලට මාව හොඳට තේරෙනවා බලන්න මං දීපිකා පාදුකන්ගේ නංගි වගේලු මේ මිනිස්සු ගෙවල් සුද්ධ කරනකොට ඇස්වල මකුළු දෙල් පැටලිලා ඒකයි ඔහම කියන්නේ ඩාලින් රණයා මොකෝ කියන්නේ හස්බන්ඩ් ගෙවලියව යවන්නද ගේ ඇතුළට බලන්න යවනු මේ මහත්තයා මගද උඹ දවසකින් නෑල නෑ වගේනේ හරි දරුණු අසනීපෙකින් හිටියේ කියන්නකෝ මගක් කියන්නේ නේ මට නම් ගානක් නෑ මහත්තයා මං දැක්ක දැන් ගී ඇතුළට පියාඹගෙන ආපු ගේ කුරුල්ලෙක් නහය වහගෙන එළියට පියාඹු අම්මපා හරියට මහත්තයා නානද කොහෙද බාත්รูම් එක ඇතුළට රිංගුවා මේ ඉතජෝ ඇත්තටම මටත් නහයට පොඩි පිනුල් සෙන්ට් එකක් ආවා හැබැයි මම හිතුවේ ඔහිගේ සරුම් ප්‍රාංගකෙන් ආවේ කියලා ගහන්නේ පා මගේ සර්මෙන් තමයි ඒක ආවේ ඒකනේ මම මහත්යාගේ බිරියට දෙන්නේ ඕ ආ බොන්නකො මේ ඔරෙන්ජ් ජූස් ආ ඔරෙන්ජ් ජූස් කිව්වා නේද ඔරෙන්ජ් ජූස් නම් බොන්නේ නැහැ ඉතින් අපි සාමාන්‍යයෙන් කවන්නේ මොකෝ ඉතින් ආ ඌ ගමේ ගියන් කියනවා දීපිකා පාදුකෝන්ගේ නංගි අතින් හදපු සුබ්බිව්වා කියලා ඔන්න නෝනේ සුබ්බි මේ අය ඈ ඔරෙන්ජ් ජූස් ඔරෙන්ජ් ජූස් එහෙමද හොඳ වෙලාවට ඒක කිව්වේ නැත්තම් අපි හිතන්නේම සුප් කියලානේ තනිකර බත් පෙරපු කැදරහමයි ආවේ ඔරෙන්ජ් ජූස් කිව්වා නේද ඒවා ඉතින් ඔයාලා ආවේ මොකටද කියන්නකො ආ මැඩම් මේ අපි ආවේ ගෙවල් ක්ලීන් කරන්න කොන්ත්‍රාත් ගන්න දැන් අපට පුළුවන් දිව්‍ය විමානයක් කරන්න මේ ඌරු කොටුව ආ මොකටද කිව්වේ ඒ මොකුත් වැරදි දෙයක් කියුණාද මගේ කටින් ඌරු කතාව විතරද ඇහුනේ අර දිව්‍ය විමාන කතාව ඇහුනේ නැද්ද මේ නෝනා මේ පොඩි දෙයක් කියන්න ඕනි ඒක මේ කතාවට සම්බන්ධ නෑ මේ නෝනට බැරිද අපේ ගමේ තියෙන රූපරාජිනී තරගේ ජජ් කරන්න ජබ් බෝඩ් එකට එන්න බැරිද නෝනට මොකද නෝනා රූපරාජිනීගේ තරගේ ජජ් කරන්න ඕනේ ඊට වැඩිය ලස්සන නෝනා කෙනෙක් නේ ඒකයි ආ පුළුවන් මේ දැන් මොකටද ඔයාලා ආව කිව්වේ අනිමනේ කලන්තේ වගේ මේ දැන්වත් අර ඌරු ගොන් කතා නොකිය වැඩි මුලින් ඉඳලා කතා කරගන්නකෝ මැඩම් අපි කැමති නෑනේ මේ ලෝකේ අපිරිසුදුව තියෙනවට ඉතින් අපි ගයක් ගයක් ගානේ ගිහිල්ලා ගෙවල් පිරිසුදු කරනවා නෑ නෑ කණ්ඩසුත්තරේ හැටියට නෑ මේ රස්සාවක් හැටියට මේ ක්ලීනින් සර්විස් ඉංග්‍රීසියෙන් කියන්නේ පුල් සුද්ද කියලා අන්න ඒක පුල් සුද්දේ හරි ඔයාලා කීයක් ගන්නවද කීයක් සුද්ද කරන්නේ මෙහෙමයි මැඩම් දැන් ගෙදරක තියෙන කුණු කන්දේ හැටියට තමයි අය කිරිල්ල දැන් ඔන්න මැඩම් සමහර ගෙවල් තියෙනවා ඉස්සරහින් බැලුවහම තනිකර සමනල මූණ පිටිපස්සට ගිහින් බැලුවහම තනිකර උරුලෑ තට්ටම් වගේ දැන් ඔන්න සමහර ගෙවල් තියෙනවා ඉස්සරහ මල් කඩේ වගේ පිටිපස්සේ දෝස කියන්නේ නේ දැන් තේරෙනවනේ මැඩම්ට දැන් ඔයාලට හිතෙන විදිහට කියන්නේ ඔව් මේකේ තත්ත කොහොමද කියලා මේක ඉස්සරහයි පස්සයි දෙකම මාළු කඩේ වගේනේ මොකද නෑ නෑ කලබල වෙන්න එපා අපි ක්ලීන් කරලා දෙන්නම්කෝ දැන් මේ මේ වැඩේට අපිට දෙන්නකෝ මැඩම් රුපියල් 10000ක් දෙන්නකෝ 10000 විකාරද 10000 ඔව් අනේ මේ කුලිකාරයෝ දෙන්නකොට දවසකට 2000 ගානේ දුන්නත් තුන් දානියන්නේ ආ
දෙදහ ගානේ දෙන්නෙක්ට 3000 දෙනෝනේ යන්නේ 3000 යන්නේ හා හා කොහෙද ඉස්කෝලේ පෙම්බල්ලි ගෑකට ගියේ ආ ඒක තමයි හරි හරි නෝනා මේක අහන්න ඔය කුලීකාරයෝ වගේ නෙමෙයි අපි අපි ඇවිල්ලා පොපිට හා වාතාව පොඩ්ඩින් දිව විකිනවා හරි හරි අපි නෝන මේ මොකද වචන කියනකො පොසෙසනල් අන්න හරි ඒ වගේ කට්ටිය අපි පොසෙසනල් කිනස් අන්න හරි කිනස් අපි ගේට් ක්ලීන් කරන්නේ බඩගින ගන්න නැද්ද ඔව් ඔව් බඩගින ගන්න මේ බිම නෑ නෑ පිඟන් වල පිඟන් වල දාගෙන ගන්න අපි බිම සුද්ධ කරනවා ඒමයි අපේ හැටි මොකෝ උනා කියන්නේ අපි වැඩි පටන් ගන්නද හා මෙහෙම කරමු අපි 3000කට ක්ලීන් කරමුකෝ චීනෝන 3000 දාන්න බල්ලට ආයෙනම් එපා ඔයලා යන්න අපිට ක්ලීන් කරන්න ඕනි නෑ 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 නෝරට එහෙම එපා වුණාට අපිට ඕනනේ ක්ලීන් කරන්න අපි ක්ලීන් කරනවා නේද බා නේද කො 3000 දාන්න ක්ලීන් කරනවා මොන මේ මහත්තයා සලමන් ඛාන්ගේ සහෝදරයෙක්ද නෑ නෑ ඒ නෝනාට ගිල්ලපු සීනි බෝල ගුලි මට ගිල්වන්න එන්න එපා තේරුණේ මම සලමන් ඛාන්ගේ කවුරුවත් නෙවෙයි අපේ තාත්තේ සලමන් සිංහෝ ආ සලමන් මාමගේ පුතාද මේ ඈ කවුද දන්නේ ඇයි ඔය අපේ තාත්තා වඳුරනවයි මෙහා සලමන් මාමා මන් දන්නේ නැතුව මේ කොහෙද මේ ගම මේ මට මේ මතකයි අලවතුරේ අලවතුරේ අන්න හරි අලවතුරේ මේ අපි ඒ දවස්වල වතුරේ බැහැගෙන අල ගැලෙව්වා සලමන් මාමත් එක්ක අල ගලවනවා වතුරේ ඔව් ඔව් අම්මේ ඒ දවස්වල මොනතරම් වතුරට අහුණාද අල මොනවද අල හිඟුරලද නෑ ඉන්නල ඉන්නල වතුරමයි හැදුනේ ඒ කාලේ අල වතුරේ ගම මිනියා මම අල වතුරේ කියලා කිව්වේ අපේ ගමේ නම ඒක තමයි ඉතින් ඉස්සර අපි එහෙනේ හිටියේ හම්මෝ අල වතුරේ 385 ගම් වතුරනේ මේකගේ මොලේ හොද නැත්ද කොහෙද කනේරුකා කනේරුකා ඒ කකුලෝ මේ පොඩ පරිස්සම් වෙලා ඉන්න හා සර් අපි පරිස්සම් වෙලා ඉන්නම් ඔය මොකද පරිස්සම් වෙන්නේ ඇයි සර් කිව්වේ පරිස්සම් වෙලා ඉන්න කියලා කාගෙන්ද නෝනාගෙන්ද පරිස්සම් වෙන්න ඕනේ අපි කනේරුකා පොඩ පැත්තකට ඉන්න මේ ඉන්න ඒ මේ මිනිස්සු හරි කපටි මිනිස්සු පාටයි ඉක්මනට වැඩේ අරන් යවන්න රුපියල් 500කට වැඩිය දෙන්න නම් යන්න එපා හොඳේ මං යනවා මේ හන්දිය පැත්තට ගිහිල්ලෙන්ට නෝනා ඔන්න නෝනා ගේ සුද්ධ කළා ටිප් ටොප් එකට ආයෙදි ඉවරද ඔව් 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 අපි එහෙම තමයි මෙන්න මේක මාත් දෙන්න කිව්වා ආ නෝනා මේ තුන් 500 තියෙනවා රුපිය 500 තුන්දහට නෙවරන් දුනේ ඉවරට මාත් දෙන්න කිව්වා ඔය ගානනේ එහෙමද හරි නෝනා එහෙනම් අපි ගිහිල්ලා එන්නම් නෝනා මේ නෝනාට යන්න කලින් පොඩි රාසක් තියනවා කියන්නද රාසක් ඔව් ඒ මොකද්ද නෝනා ඔය ඔය නෝනා බැඳලා ඉන්න ඔය අලවතුරේ හලමන සිංහගේ පුතා ඔය යකාට එහේ ගමේ පවුලක් ඉන්නවා බෙහා මොකෝ අපි නොදන්නේ අපි අලවතුරේනේ ඔය මහත්තයා ඒ අලවතුරේ පවුලක් අමාරුවේ දාලා ඇවිල්ලා ඔය නෝනාවත් අරට්ටගෙන තියෙන්නේ මෙහෙ ඔව් ආයෙත් ආලා මේ නෝනා අපි ගිහින් එන්නම් අපිට ඔය අනුන්ගේ දේවල් වැඩක් නැහැ නෝනා අර ඉතින් මනුස්සකමට අපි මේක කිව්වේ දැක්කම නොකිය බෑනේ ඒකයි මම අදුණු ඔය මිනිහට මෝල් ගයින් ගානවා අල්ලා දෙන්න වැඩ ඉවර කරලා යන්නේ ආ මහත්තයා ඈ මංගර අපේ නෝනට රුපියල් 500ක් දුන්න දෙන්නට දෙන්න කියලා ඒව ගත්තේ ඔව් ඔව් ගත්තා ගත්තා අනේ ඔව් පින් සිද්ධ වෙච්චා ඒ මහත්තයා ඔව් මහත්තයාගේ 500ට හරියන්න අපි 50000ක තෑග්ගක් දීලා වන්න නෝනට ගියාම ඉල්ල ගන්න ඔය ඈ මේ වගේ වයිටින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ ඔ